අද අපි කතා කරන්න හදන්නේ ශ්‍රී ලංකාවේ ඒකදේශික කුරුල්ලෙක් ගැන. හබන් කුකුලා. අපි මුලින්ම මෙයාව හඳුනාගෙන ඉමු. පාදේශා හොට රතු පාටයි. කුකුලාගේ උඩුකය තිලිසෙන රතු දුඹුරු පාටයි. කුකුලාගේ ගෙලේ දිගු පිහාටු අපිට බලා ගන්න පුළුවන්. බඩවත සහ ඇලපත් සුදු ඉරි සහිතව දුඹුරු පාටින් උපවැටිලා තියෙනවා. हबन कुकुलागे सह किकिलियगे पादवल पुरकटु हीटला तीयनो कुकुलागे पादेक पुरकटु देक बैगीन अपिट बलागान पुलुआ किकिलिया रात दुबुरु पाटाई किकिलिया कुकुलतरम लसरनम ने गेनुसतागे सह पेमिसतागे गेल सुदुपाटिंग अपिट बलागान पुलुआ श्रीलंकाव पुराम जीवत्तेन बवट साक्षी तीन एक मेवेन कोट प्रदेश कीपेकट मेहा सीमावेला तीन तित्कलापीय दसी वनांतर वल जीवत्तेन मेहा कुडक पेक घन वनांतर वल बिम्मट्टमे पंदुरु वल अपिट मेयाव बलागन्न पुलुव वने पोलव मत ऐति दिरापत्तिच्च कोलरडु पहुरुगाल मेयाल आहार सोयागन्न विविध कुमरीन वर्ग बीज वर्ग विमेटर मिधुन पलतर मेल आहारे कन्न मोहन बित्र दमन कालसीमाव पेंपरवार सीट अप्रैल हधुनागन तीयन ये उनाट आगोस्त सह दिसंबर मास वलदि प्रदेश की पेक बित्र सहित कदली हमला तीयन पंदुराट गसाट मूलत्र साधागन कदलक किकिलिय बित्र दमन बित्र दिख තුනත් අතර තමයි සාමාන්‍යයෙන් දමන්නේ. ඇතම් විට හමු වෙලා තියෙනවා බිත්තර පහක් දමූ අවස්ථා. මේ බිත්තර අඳුරුලා කහපැහැති. හබන් කුකුලගේ හඬ නිතරම ඇසෙන නමුත් මෙයාව අපිට පලා ගන්න ඉතාම අමාරුයි. ලංකාවේ ජීවත් වෙන කුලෑටිම පක්ෂිය කිවොත් නිවැරදි. මේ පක්ෂියාගේ ආග්‍රහණ හැකියාව සහ පෙනීම ඉතාම තියුණුයි. මිනිසුන් ගැවසෙන බව දැනුණු ගමන් වහාම මෙයා සැඟවිලා යනවා. ජීවිත කාලයම එක් සහකාරියක් හෝ සහකාරියක් සමග ජීවත් වෙන බව විශ්වාස කරනවා. ඉතින් මේක මිනිස්සු වෙච්ච අපිට හොඳ ආදර්ශයක්. ඉතින් මේ පක්ෂියත් වසම්චර්යාව තමයි පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ එක් බිම් ප්‍රදේශයක් වෙන්කරගෙන ජීවත් වෙනවා. තෙත් කලාපී වශිවනාන්තර විනාශ වීම නිසා මෙයලට ජීවත් වෙන්න තියෙන තැන් අහිමි වෙලා යනවා. ඒ හින්දා මෙයලා වඳ වීමේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා.